නාමල්වාද බයිලා කියන්න හදලා වත්මන් ආණ්ඩුව ජනතාවට සහන නොදෙන නිසා අයවැයට සහය දෙන එක ගැන හිතා බලන්න වෙන බව නාමල් රාජපක්ෂ කියලා තියෙනවා ජනතාවට සහන නොදෙන්නේ වෙන කාගේවත් ආණ්ඩුවක් නෙවෙයි ඒගොල්ලන්ගේම ආණ්ඩුව කියන එක නාමල්ට අමතක වෙලාද නැත්නම් බොරුවට අමතක කරලාද තාත්තලා පුතාලා හොඳ නළුවෝ තාම බලනවා ඇති පොඩි වෙස් මාරුවක් දාලා ජනතාව අඳන්න ඒවට අහු වෙන මිනිස්සුත් ඉන්නවා දැන් නාමල් කොහෙන්ද සහන ඉල්ලන්නේ රනිල් ගෙන්ද රනිල් ජනාධිපති විතරයි අගමැති ඇතුළු ඇමතිවරු බහුතරයක් පොහොට්ටුවේ අය ඒ අය නේද අමාත්‍ය මණ්ඩලයේදී සහන දෙන එක ගැන කතා කරන්න ඕනේ 2024 ජනවාරි 1 වෙනිදා වැඩබද්ද 115 සිට 118 දක්වා වැඩි කරන්න ඇමති මණ්ඩලය අනුමැතිය දෙනවා නව භාණ්ඩ හා සේවාවන් ඒකට ඇතුළත් කරලා හරිනම් ඇමතිවරු කියන්න ඕනේ වැට් වැඩි කරන්න එපා නව භාණ්ඩ හා සේවාවන් ඒකට ඇතුළත් කරන්නත් එපා කියලා කවුරුත් එහෙම කියලා නැහැ නාමල්ට තිබුණේ ඔය කැබිනට් එකට කලින් මෙහෙම කරපල්ලා කියලා Tamange පක්ෂ මිනිස්සුන්ට උපදෙස් දෙන්න එහෙම කියලාත් නැතුව මොනවද මේ නාමල් කියන පයිත්‍යන් කතා මේවා ඇත්තටම ජනතාව රවට්ටන බොරු ජනතාවට සහන දෙන්න ඕනේ නැහැ රටවල් හූරගෙන නොකා අපච්චිලා බාප්පලා පුතාලා සාමාන්‍ය විදිහට රට පවත්වාගෙන ගියා නම් ජනතාවට සහන ඕනේ වෙලා තියෙන්නේ රාජපක්ෂලා රට කාපු නිසායි බංකොලොත් කරපු නිසායි නාමල්ගේ බාප්පා රුපියල් 50ට තිබුණු සීනි බද්ද 725 කළා ඒකෙන් රජයට රුපියල් මිලියන 15ක් අහිමි වුණා මේ පාඩුව වසර 3ක් තිස්සේ සිද්ධ වුණා දැන් සීනි බද්ද රුපියල් 50 දක්වාම වැඩි කරා 725ක බද්දට සීනි අරන් ගබඩා කරගෙන හිටපු අය අතිවිශාල ලාභයක් ලබනවා රට බංකුලොත් උනේ මේ වායි රාජපක්ෂලාගේ සෙසු වැඩ කිඩ ටික එකතු වුණාමයි ඉතින් නාමල් මැරිලා උපන්නා වගේ මොනවද මේ කියන්නේ ජනතාවට සහන දෙනවා කියලා එකක් රාජපක්ෂලාගේ පොතේ තිබුණේ නැහැ රටේ සල්ලි ගසා කනවයි කියන එක නම් ඒගොල්ලෝ ඕනවට වඩා අභ්‍යාස කළා නාමල් වගේ උදවිය අයවැයට සහය දෙන්නේ නැහැ වගේ කතා කියන්නේ ජනතාව රවට්ටන්න මේ අයවැයට සහය නොදී ආණ්ඩුව පෙරලන්නද හදන්නේ අයවැය පෙරදුනොත් විපක්ෂයේ බලයට පත් වෙනවා නාමල්ලා කවදාවත් ඒක කරනවද ඒ නිසා මේවා ව්‍යාජ රඟපෑම් රනිල්ගෙන් තොරව මේ අයට කිසිම පැවැත්මක් නැහැ නාමල් සාගරකාරීව සම් දෙන්නම වැඩබැරි බුරුකාරයෝ ඇත්තටම වැඩබැරි දාසලා කියන්න පුළුවන් එළියේ විවේචනය කරලා පාර්ලිමේන්තුව ඇතුලේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙනවා ඔච්චර විරුද්ධ නම් පාර්ලිමේන්තුවේදී ඡන්දය විපක්ෂව දෙන්න ඕනේ හැබැයි එහෙම යටින් ගහන්න ගියොත් රනිල් මේ දෙන්නාගේම කන් ගල් කැටය බැගින් තියලා මිරිකනවා අයවැය ගැන ඡන්ද නොදී ඉන්න හිතෙනවා කියලා නාමල් මහින්දට කියලා මහින්ද නොකියා කියලා තියන්නේ ගොන් වැඩ කරන්න එපා කියලයි ස්වාධීන බබට පෙන්වන්න ඕනේ ඒත් මෝඩ විදියට ක්‍රියා කරන්න එපා කියන එකත් මහින්ද කියලා තිනවා ඔය වගේ තීරණ ගන්න බැසිල්ට ඉඩ තියෙන්නෙත් නැහැ ඒ නිසායි නාමල්ගේ කතා මෙහෙම රංගපෑම් විතරක් වෙන්නේ රාජපක්ෂලා බොරු කාල පවුලක් කෛරාටික පවුලක් වංචනික පවුලක් ඒක දැන් රටේ මිනිසුන්ට හොඳටම තේරිලා තියෙනවා ඒ නිසා නාමල් ඔයා කියන බයිලා වලට හසු වෙන සංඛ්‍යාව හුඟක්ම අඩුයි සටහන විමලනාත් විරරත්න